बुद्धोपि बुद्धस्य बनेयवन् कप्पं पिचे अन्य मबास मानु कियेत कप्पो चिरदीग मंतरि वन्नोन कियेत तथागतस्स। दीग निकाय संपासादा सूत्र। इसे बुद्धगुण अनंतोद तुल्लो वासिंत एम गुणे यम पमनकिन सरलो तेरुं गेनिव पिनिस सियलु बुद्धगुण तुलत्वन लेस गुण नमेकिन अपगे बुदुरजान वहांसे नवारहादी बुद्धगुणयन पिन्नावदालसेक। हे तथागतो अरहतो सम्मा संबुदुरजान वहांसेट मागे नमस्कारे वेवा। ए भाग्यवतुन वहांसे सारा संख्य कल्पलक्ष्य पारमिता धर्म्यान संपूर्ण करलाई हुतुमु सम्मा संबुद्धत्वेट पत्तुने। हे भाग्यवतुन वहांसेगे महापुरुष लक्षण पिलिबंदव किरेन पलविनी देशनावय। तथागतयन वहांसे तमाई महापुरुष लक्षण गेन दान्ने। एकल ब्राह्मण पांडितरो वेद पांडितवरु नुए काकारे में महापुरुष लक्षण गेन संधान कला। नमुत अपगे तथागत सम्मा संबुद्धरजान वहांसे माई में महापुरुष लक्षण पिलिबंदव मनावम देशना कले। ए तथागत सम्मा संबुद्धरजान वहांसे सर्वज्ञाय सियालम दन्ना सेक दक्ना सेक तथागतयन वहांसे महापुरुष लक्षण तिस देखकिन युक्तय। हे महापुरुष लक्षण तिस देखिन पलमेन लक्षणे तमा सुपतिप्पित पादु मनाव पिहिटन लद पायति बव। महापुरुष लक्षण पिलिबंदो एकल वेदांग शास्त्रयक लेस दियुणुव पैवति हुदु अनागते पैवसीम पिनिस पमनि। එනම් මේ ලක්ෂණ වලින් යුතු තැනැත්තාගේ අනාගතයේ කිඹදු දෙයන්න පැහැදිලි කිරීමට එහෙත් ඊට වඩා ඇතුළාන්තයක් එහි තිබෙන බව වදාළෝ අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. මහා පුරුෂයන්ගේ සිරුරෙහි අලංකාර ලෙස මේ ලකුණු පිහිටයි. ඒවා පෙර භවයන්හි කරන ලද අනේක විද කුසල් දහම් විසින් ඉස්මතු කර දෙන ලද පින් ලකුණුයි. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේ මහණෙනි බෝසත් මේ මිනිස්ස උපන් අනේක වාරයන්හිදී දැඩිව සමාදන් වූ කුසල් ධම්ම ඇතිව විසීය. කයෙන් වචනෙන් සිතින් සුචරිතේ පිරිය බොහෝ දන් දුන්නේ සිල් රැකියේ මාපිය ගුරුවරු කුල දෙටුවන් පිදීය. එපිනෙන් බෝසතාණ වහන්සේ බොහෝ වාර දෙව්ලොව දුපන්නේ හේන් චුතෝ මනුලෝ උපන් මේ ආත්ම භාවේ තථාගතයන් වහන්සේට මනාව පිහිටිපා ඇති බව නැමැති මහා පුරුෂ ලක්ෂණේ පිහිටියේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමව පාතබයි සමව පානගයි සියලු අයරින් සමව ඇති පතුල් පොළවෙහි තබයි. මහණෙනි මේ මහා පුරුෂ ලක්ෂණේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණය මේ සම්මා සම්බුද්ධත්වයේ ලබන ආත්මය ඇති කරගත්තොත් උන්වහන්සේ බුදු බව ලද විට බුදු බව ලබන අපගේ බුදුරජාණන් වහන්සේට අභ්‍යන්තරයෙන් වේවා බාහිරින් වේවා කිසිදු සතුරෙකු විසින් අනතුරක් කරන්නට බෑ. ඇතුළත සතුරන් වන රාග ද්වේෂ මෝදාදීන්ගෙන්ද පිටතින් සිටින ශ්‍රමණක් බ්‍රාහ්මණ දේව මාර බ්‍රහ්මාදී කිසිවෙකු විසින් හෝ ඔහුට ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට අනතුරක් කරන්න බෑ. බලන්න තථාගතයන් වහන්සේ ජීවමාන කාලෙදී උන්වහන්සේට මුණතරන් අනතුරු කරන්න ආවද බලන්න දේවදත්ත ගල් පෙරලව්වා නාලාගිරි ඇත්රජය වුවා නොඑක ආකාරය උන්වහන්සේට අනතුරු කරන්න නොඑක උපක්‍රම කළා. හැබැයි තථාගතයන් වහන්සේගේ ජීවිතයට කිසිම අනතුරක් කරන්න බැරි වුණා ඒ මේ මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ තුළ පිහිටපු නිසා. දෙවැනි ලක්ෂණය තමයි පාද තලයේසු චක්‍ර ලක්ෂණ යටිපත්ලෙහි චක්‍ර ලකුණු දහසක් නිම්වලු ඇති මනාකොට පිහිටි චක්‍ර ලකුණු
බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි බෝසත් තෙමේ මිනිස් සෝපන් බොහෝ වාර ගණන් ජනයාට දෙහැමි රැකවල් සැලසීය. සොර සතුරන්ගෙන්ද අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන්ද මිනිසුන් බේරාගත්තේ පිරිවරාගත් පිරිස් ඇතිව මහා දන් දුන්නේ. එය බහුලව කළේ එපිනෙන්හි බොහෝ වාර දෙව්ලෝ උපන්නේය. එයින් චුතෝ මනුලෝ උපන් තථාගතයන්ගේ යටි පත්ලෙහි දහසක් දැවී ඇති නිම්වලුළු ඇති නැබින් යුතු මනාව බෙදීගේ හැම අයුරින් පිරිපුන් චක්‍ර ලකුණු පිහිට ඇත්තේය. මහණෙනි මේ මහා පුරුෂ ලකුණු ඇති තැනැත්තා බුදු බව ලද විට මහා පිරිවර ඇතිවන්නේය. බුදුන්ගේ පිරිවර වූ කලි භික්ෂූන් භික්ෂුණී උපාසකයෝය උපාසිකායෝය දෙවියෝය මිනිස්සු යසුරෝයෝය ගාන්ධාරයෝ මේ සියලු දෙනා බුදුන්ගේ පිරිසයි. බලන්නේ භාග්‍යවතුන් වහන්සේට පිරිසින් අඩුවක් තිබ්බද? හේ බුදුරජාණන් වහන්සේ පරිවාර සම්පත්තිය යුක්තයි. හේ බුදුරජාණන් වහන්සේට අද පවා දාන ලැබෙනවා. අද පවා පරිවාර සම්පත්තිය අඩුවක් නැහැ. මොනතරම් මිසදිටුව මොනතරම් දේවල් බලවත් වුණත් තථාගතයන් වහන්සේගේ ගුණයන්ට හෝ තථාගතයන් වහන්සේට හෝ කිසිම කරදරයක් බාධාවක් උන්වහන්සේට කරන්න බෑ. තථාගතයන් වහන්සේ නිකෙලස් වගේම මේ මහා පුරුෂ ලක්ෂණය දරාගෙන සිටියා. ඒ වගේම තමයි පිමතුනි ලක්ෂණ තුනක් තියෙනවා. එක ලක්ෂණයක් තමයි තුන්වෙනි ලක්ෂණේ ආයතපන්හි දික් වෙලුම් ඇති බව. දීගංගුලි දිගැංගිලි ඇත්තේ බ්‍රක්මුංචු ගත්තු මහා බඹුගේ බඳු ඍජුසිරුරක් ඇත්තේ. ඒ තථාගතයන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ තුන පිහිටන්න හේතුව තමයි මහණෙනි බෝසත්ත්වෙමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි බෝසත්ත්වෙමි මිනිස් ලෝ පනුපන් සෑම වාරයකදීම ප්‍රාණඝාතයෙන් වැළකුණා. හේ සතුන් මෙරීමට ගන්නා දඬුමුගුරු අවියායුධත් හැර දැමුවා. පවට ලැජ්ජා ඇතුව දයාවෙන් මිසුවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව විසුවා. ඒ පිණින් බොහෝ වාර ගණන් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙන් චුතව මනුලොව පැමිණි තථාගතයන් වහන්සේ පාවිලඹ දිගුව පිහිටියේ. අත්පාවල ඇඟිලි දිගුව පිහිටියේ. මහා බඹුගේ වඳු සේන් මහා බඹුගේ බඳු සිරුර පිහිටියා. මහණෙනි මේ මහා පුරුෂ ලක්ෂණ තුන ඇති තැනැත්තා බුදු බව ලද විට බොහෝ කල් ජීවත්වේ. දීර්ඝායස ඇත්තේ තථාගතයන්ගේ ජීවිතයට අන්තරායක් කොට නැසීමට දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ ලොව කිසිවෙකුට හෝ නොහැකේ. තථාගත තෙමේ හිතාමතාව සිය කැමැත්තෙන් පිරුණෝම් පානසේක. බලන්න පිමුතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා දීර්ඝායස ලැබුවා. සොරකම් කළේනේ වැරදිකාම සේවනය සිරුනේ. උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි කළේස අනුකම්පාව දැක්වා. පුරා කෝඹියාගේ ඉඳන් අකනිටා බඹලෝ ඉන්න සෑම සත්වයාකටම ඒ වගේම අවීචී ඉන්න සෑම සත්වයකට මේ කළේසයි සලකුවේ. හේ බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණ තුනේ යුක්තයි. දිග ඇඟිලි පිහිටියා උන්වහන්සේට. ඒ වගේම මහා බඹුගේ වගේ ඍජුකය සත්තු සදෝ සත් තැනක උස්ස පිහිටි මාංශ ඇත්තේ. බුදුරජාණන් වහන්සේගේ මාංශ හත් තැනක පිහිටනවා. ඒ හත් තැනම මනා කොටයි පිහිටලා තියෙන. පිරිලා තියෙන අපේ වගේ නහරවැල් පේන්නේ. බෝසත්ත්වෙ මේ මනුල උපන් සෑම කල්හි බොහෝ ප්‍රණීත ආහාර පාන දන් දුන්. ප්‍රණීත ලෙස දන් දෙනවා නම් ප්‍රණීත ලෙස ලැබෙනවා. අනුභව කළ යුතු පානය කළ යුතු රස විඳිය යුතු යමක් ඇද්ද? ඒ සියලු දේ ඉතා රසවත් ලෙස ප්‍රණීත ලෙස දන් දුන්නා. ඒ පිණෙහි බොහෝ වාර දෙව්ලෝපන්න දෙව්ලොවෙන් චුතෝ මනුලෝපන් තථාගතයන් වහන්සේ සිරුරේ මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටියේ. එනම් තථාගතයන් වහන්සේ දේ අත්ලේ පිටි අත්ලෙහිද දෙපා පිටිපතුලේ දෞර හිස දෙපහසෙහිද පිටිකරෙහිද යන සත්තනේ පිරුණු මාංශ පිහිටියේ.
මහණෙනි මේ මහා පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද විට කෑ යුතු අනුභව කළ යුතු පානය කළ යුතු රස විඳිය යුතු යමක් ඇද. ඒ සියලු දෑ ඉතා රසවත් ලෙස ප්‍රණීත ලෙස ලබන්නේ වේ. බලන්න බුදුරජාණන් වහන්සේට අද දක්වාම කිසිම අඩුවක් තියෙනවද නෑ. අද දක්වාම ලැබෙන්නේ ප්‍රණීත ලෙස දන් දීපු පින. එම තථාගතයන් වහන්සේට තවත් මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිහිටියා. ඒ තමා මුතු යොවුන් අත්පා ඇති බවත්, එල්ලා වැටෙන සුළු ලම්ය සීලිය අත්පා ඇති බව. ඒ බෝසත්ය මේ පෙර බොහෝ ආත්මවල මනුලෝපන් කල්ලි දානයක්, ප්‍රියවචනයත්, අර්ථචරයාවත්, සමානාත්මතාවයත් යන සතර සංග්‍රහ වස්තුවන් මැනවින් පුරුදු කළා. ඒ පිනෙන් බොහෝ වාර ගණන් දෙව්ලොවයි මනුලොවයි ඉපදුණා. හේං චතෝයි උපත ලැබපු තථාගතයන් වහන්සේගේ අත්පා යෝන් තරණයෙකුගේ බඳුව මුදු මොලොක්ව පිහිටියා. ඒ වගේම නම්ය සීලී. මේ මහා පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද කල්හි භික්ෂු භික්ෂුනි උපාසක උපාසිකා දේව මිනිස් අසුර නාග ගාන්ධර්ව යන සත්වයෝ සතර සංග්‍රහ වස්තුවෙන් මනාව සංග්‍රහ ලබන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට. උන්වහන්සේ ලැබුවේ නැද්ද අදටත් මේ සතර සංග්‍රහ වස්තු වලින් භාග්‍යවතුන් වහන්සේ පිදුම් ලබන්නේ නැද්ද? පිදුම් ලබනවා. ඒක බුදු කෙනෙක්ට තියෙන අසිරිය. උස්සංක පාදෝ උස්ස පිහිටි ගොප්පැට සහිත පා ඇත්තේ උද්ධංග ලෝම උඩු අතට කැරකුණු අග ඇති ලෝම ඇත්තේ මේ මහා පුරුෂ ලක්ෂණ දෙක. ඒ බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ කාලේ උපන් බොහෝ ආත්මල බොහෝ ජනයාට සැප උදා කොට බලන්න සැපේ දෙන්නවා නම් සැපේ ලැබෙනවාමයි. මියුරු බස් කීවා ධර්ම දානේ වේදා දුන්නා. බොහෝ වාර ගණන් දෙවලොවයි ඉපදුනේ. දෙවලොවෙන් චුත උපන් තථාගතයන් වහන්සේ ඔස්වී ගිය ගොප්පැට සහිතව පිහිටියා. එසේම සිරුරෙහි උඩු අතට කැරකුණු අග ඇති ලෝම පිහිටියා. මහණෙනි මේ මහා පුරුෂ ලකුණු ඇති තැනැත්තා බුදු බව ලද විට සියලු සත්වයන් අතර අග්‍රවන්නේ. බලන්න මේ ලෝකේ අග්‍රම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ඊට වඩා කෙනෙක් තවත් ඉන්නවද? ශ්‍රේෂ්ඨම කෙනා, උත්තම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේයි. භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු ඥානයට එහා කිසිවෙකුට අවබෝධ කරන්න බෑ. ඇයි? ගිහිල්ලා ඉවරයි උන්වහන්සේ යන්න ඕනේ ඉහළම ප්‍රතිපදාවට. ඉහළම තැනට ගිහිල්ලා ඉවරයි භාග්‍යවතුන් වහන්සේ. ඉතින් අය කෙනෙකුට කියන්න බෑ මම මේ කෙනා, මම බුදුන් කියලා කියන්න බෑ කිසි කෙනෙක්ට. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් කරගෙන ප්‍රත්‍යක්ෂ නුවණින්ම අවබෝධ කළා. පිමතුනි එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේ කාලේ සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා සිවුරු ඇරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගරහ කරනවා. ඒ ශ්‍රමණ ගෞතමයා ඔය කියන දෙයක් නැහැ. ඒ ශ්‍රමණ ගෞතමයාට ඔය කියන විදිහට ඒ වගේ දෙයක් නැහැ. නමුත් ඔහු කියවොත් ඒ මාර්ගයේ ඔහු කියන විදිහට කරොත් එහෙම ඒ වගේ ප්‍රතිඵලයක් නම් ලබන්න පුළුවන් කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිල්ලා අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ දේශනා කරනවා. ඒ අවස්ථාවේ සාරිපුත්තයන් වහන්සේට අපගේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පින්වත් සාරිපුත්‍රය, ඔය සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා තථාගතයන් වහන්සේගේ අගුණයක් කියනවා කියලා තථාගතයන් වහන්සේගේ ගුණයක්මයි ඔය කියන්නේ. පින්වත් සාරිපුත්‍රය, ඔය හිස් පුරුෂයා තමන් නොදෙනුවත්මම අකුසලයක්මයි කරගන්නේ. ඔය වගේ කරගන්න කෙනාට ගති දෙකයි තියෙන්නේ. එක්කෝ නිරේ නැත්තන් තිරිසන්න පායි. පිමතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ගුණය අඳුනන්ඩ බැරුව මෙන්න මේ සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා හැම ආත්ම භවයේම බෝසතන් වහන්සේගේ පැත්තේ ඉඳන්
අනිත් පැත්තටමයි කතා කරන්නේ. සම්මා සම්බුද්ධත්වයේ ලැබපු කාලේ බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව කෙරෙහි මේ පුරුෂයා පැහැදිලා පැවිදි වෙන්නේ. දවසක් පිමුතුනි මේ සුනක්කත් දිවස් කියන්නේ මොහුට දෙවියන් දැකීමේ හැකියාව ලබා ගන්න. හැබැයි මොහුට දෙවියන් කතා කරන දේ අහන්න බැහැ. භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබට දිව කන් ලබන්න බැහැ. ඇයි? ඔබට දෙවියන් කියන දේ අහන්න බැහැ. ඔබට දෙවියන් දකින්න පුළුවන්. පෙර ආත්මෙ පිමතුනි හාමුදුරුව කෙනෙක්ගේ කනට ගහලා ඒ අකුසලේ. හැබැයි තමන් මේ අකුසලේ කරා කියලා ඒ පුරුෂයා පිළිගත්තද? පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට නොඑක් විදිහට ගරහ කරා. සිවුරු ඇල්ලගේ අවසානෙට. ඊට පස්සේ පිමතුනි ඊට කලින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථානක් කළා මේ හිස් පුරුෂයා. දවසක් භාග්‍යවතුන් වහන්සේත් සමග පින්ඳ පාත වැඩෙද්දී පෝරක් කත්තේ කියන කූට තාපසෙක් භාවනා කරන නිරුවති. මේක දැකලා සුනක් කත්ත පැහැදුනා. අන්න රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මොහොතේ හිත දකිනවා. ඒ මොහොතේ හිත දැකලා කියනවා හිස් පුරුෂය නුඹ ඔය පැහැදිලා ඉන්නේ කාටද? භාග්‍යවතුන් වහන්සේ අදහන් නැද්ද කියලා. ඇයි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රහත් බවට ඊරිසියද කියලා? මම ඊරිසියක් නෑ පුරුෂය කියන භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ වදානවා ඔය පෝරක් කත්තේ කියන කූට තාපසයා තව දින හතකින් හොඳටම කාලා ඒ නිසාම මරණයට පත් වෙලා බීර තම්බක කියන සුහුණට ඇදගෙන යනවා. කාල කංජක කියන අසුරනිකාය පොත ලබනවා කිව්වා. මෙයා ඒක පිළිගත්තේ නැහැ. මෙයා ගිහිල්ලා අර තාපසයට කිව්වා, අනේ ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් මෙහෙම දෙයක් කිව්වා. ඔබ වහන්සේක වෙන්න දෙන්න එපා කිව්වා. ඊට පස්සේ පිමතුනි දැන් අරයත් කන් නැතුව හිටියා. කන් නැතුව ඉඳලා දින හතක් ගියාට පස්සේ බොහෝම ප්‍රණීත ආහාර පාන ගෙනලා දුන්නා. ඉතින් දැන් මෙයාට කෑවත් කමන්නේ නැහැ. මට බඩගිනි, මැරුණත් කමන්නේ නැහැ කියලා කාලා දැම්මා. බඩ පැලිලා උස් මුත්තවට ඇවිල්ලා මැරුණා. මෙයා ගිහිල්ලා ඇදලා දැම්මේ බීරත් අම්බක කියන සොහොනට. ඉපදුනේ කාල කංජක කියන අසුරනිකාය. සුනාකත් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු දෙකක් නැත්. අනෙත් එක මොකද්ද කියලා නම් දැනගන්න වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා තට්ටු කරලා බලන්න මිනිහට ගිහිල්ලා අහන්න ඔබ කොහෙද උපන්නේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා පෝරක් අත්තේ කොහෙද උපන්නේ? ඒ එතකොට මර මල මිනිහ නැගිටලා කිව්වා කාල කංජක කියන අසුරනිකයි. ඒත් බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදුන්නේ. ඒ වගේ හිස් පුරුෂ හිටියා. ඉතින් ඒ අග්‍ර කෙනා නොදන්නාකම. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේට පිටි අග්‍රයි ශ්‍රේෂ්ඨයි ලෝකේ. අග්‍ර කෙනා අඳුනගත්තේ නැහැ. බුදුන් දකින්න පින තිබ්බත් අඳුනගෙන ධර්ම අවබෝධය කරන්න පින තිබ්බේ නැහැ. ඒනි ජංගු ඒනි නැමැති මුවන්ගේ බඳු කෙන්ඩා ඇත්තේ යොදුන් ගණනක් හයියෙන් දුවන්න පුළුවන් ඒනි මෝහ ඉන්නවා හිමාලයේ. ඒ ඒනි මෝහ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ කෙන්ඩා. අපේ වගේ අඩු තැන් නැහැ. කෙන්ඩා එක හා සමාන ලෙසම තියෙනවා. ඒ මොකද බෝසත් මේ මනුලූපන් බොහෝ ආත්මවලදී අන් අයහට ඉතා හොඳින් සකසා සිල්පු ගන්න. තමන් වහන්සේ නොයෙකු ජාතක කතාවල ඔබ අහලා තිල මුට්ටි කියලා ජාතකයක් තලමිටක් තල අහුරක් අරන් වදාළ දෙසුම.
ඒ ජාතක කතාවේ බෝසතන් වහන්සේ දවසක් ඒ කුමාරයෙක් සිටියේ කුමාරයාට දඬුවම් කළා කියලා වෛර බැඳා. හැබැයි බෝසතන් වහන්සේ කිසිම දෙයකින් වෛර බැඳා කියලා දැනගත්තත් කිසිම අඩුවක් කළේ නෑ ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීමේදී. තමන්ගේ සතුරටත් හරි ලෙස උගන්නවා. ගුත්තිල ජාතකයේ දේවදත්ත හිටියේ. හැබැයි ශිල්ප සම්පූර්ණ උගන්නවා. අවසානයේ ගුරුවරයාටම ප්‍රහාරයක් එල්ල කරා මූසිල. නමුත් ඒත් අපේ බෝසතාණන් වහන්සේගේ අවංකකම නිසා දිනුවේ නැත්ත. ඒ වගේ මනෝලෝ උපන් හැම වාරයකම අනේ මොහෝ හොඳින්ම ශිල්ප උගනිත්වා. වෙහෙසක් නැතුව මනාව උගනිත්වා. ඒ වගේ දයාවෙන් අනුකම්පාවෙන් උගන්වව ධර්මයේ ආදරෙන් භික්ෂුන් වහන්සේලාට කියා දුන්නේ මේ සංසාරයෙන් ගැලවෙන්න. මේ සංසාරය කියන්නේ බොහෝම භයානක එකක්. මේ සසර බොහෝම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මහා කරුණාවෙන්මයි වදාළේ. අන්න මේ ලෝකෙන් ඈතර වෙනවා දකින්න ලෝකේ සතුටුම කෙනා කවුද? ඒ වෙන කවුරුත් නෙවෙයි පිමුතුනි. ඒ භාග්‍යවතුන් වහන්සේමයි. උන්වහන්සේට තමයි මේ ලෝකේ මහා කරුණාවක් තිබ්බේ. සතර මහා සාගරයේ ජලය යම් තාක්ද. ඒ වගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව. ඊට වඩා විශාලයි. ඒකයි කෝටියක් මවවරු කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය ගත්තා. එක මිදක් කලක් භාග්‍යවතුන් වහන්සේගේ කරුණා ගුණයට සම වෙන්නේ නැත්තේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ වගේ පින් කරලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබුවා. ඉතින් උන්වහන්සේගේ පාවල ඕලු මුවන්ගේ බඳු කෙන්ද පිහිටියා. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණ හිබි තැනැත්තා බුදු බව ලද විට යෝගි උපභෝග පරිභෝග ශ්‍රමණ පිරිකර ලැබුණා. හැබැයි මේ ශ්‍රමණ පිරිකර බලන්න උසස්ම වර්ගයේ සලු බුදුන්ට පිදුවා. හැබැයි ඇලීමක් ගත්තද නෑ. උසස්ම වර්ගයේ දේවල් වලින් එදා බුදුන් පිදුවේ බලන්න ජේතවනාරාම, වේළුවනාරාම, නිග්‍රෝධාරාම වගේ මහා ආරාම පූජාවන් ලැබුවේ කවුද? අපිද නෑ. බුදුරජාණන් වහන්සේ බලන්න ඒව ලැබුවා. ඒ මොකද? උන්වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණය. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ එවැනි ගුණයෙන් යුක්තයි. උන්වහන්සේට පිහිටියා ලස්සන සමක්, සුකුමච්ච සියුම් සම. ඒ වගේම පිමතුනේ උන්වහන්සේගේ සම සුකුමත්තාචවිය රජෝජල්ලං කායේ න උපලිම්පති. සමිතා සියුම් බැවින් කයෙහි දුහුවිලි කුණු තැවරින්නෙත් නැහැ. මොකද්ද බුදුරජාණන් වහන්සේ බෝසත් ආත්මවල මනෝලෝපන් කල්හි බොහෝම වෙහෙසුණා. නිකං හිටියේ නැහැ. තමන් වහන්සේ ධර්ම අවබෝධ කරන්ට බොහෝ වෙහෙස මහන්සි වුණා. නුවන උපදවා ගන්න බොහෝ වෙහෙස් වුණා. ඒ වෙනුවෙන්ම කැප වුණා. එක එක්කෙනා පස්සේ ගියේ නෑ උන්වහන්සේ. හැමදේම අතහැරලා හිමාල වනයට ගිහිල්ලා බවුන් වැඩුවා. ගුරුවරු ගාවට ගිහිල්ලා කුසල් කියන්නේ මොකද්ද, අකුසල් කියන්නේ මොකද්ද, වැරදි දේ කියන්නේ මොකද්ද, නිවැරදි දේ කියන්නේ මොකද්ද, නුවණැත්තන් විසින් සේවනය කළ යුතු දේ මොකද්ද, සේවනය කළ යුතු තු නැත්තේ මොකද්ද, මේ විදිහට මා විසින් කුමක්ද කරන්නේ, මා විසින් කුමක්ද නොකළ යුත්තේ, බොහෝ අයට හිතසුව පිණිස මා විසින් මොන වගේ දෙයක්ද කළ යුත්තේ කියලා කල්පනා කර කර තමන් වහන්සේ නුවණ උපදවා ගන්නත් වෙහෙසුණා. අන් අයට ඒ නුවණ උපදවා ගන්න උපකාර වෙන විදිහට කටයුතු කළා. ඒ මහා පුණ්‍ය විපාක බොහෝ වෙහෙසුණා. ඒ වෙහෙසීම නිසා උන්වහන්සේ ගිහිල්ලා බොහෝ වාර ගණන් උපත ලැබුවා දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල.
එහෙම උපත ලැබලා උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙන ආත්ම භවයේ තථාගත මහන්සී වශයෙන් උපදිලා ඊතා සියුම්ම පිහිටි සමක් ඇතිව පිහිටියා. ඒ සමේ පිමතුනි උන්වහන්සේගේ දූවිලි කුණු රැඳෙන්නේ. ඒ තථාගතයන් වහන්සේ දවසක් උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන බලන්න බ්‍රහ්මායු කියන අවුරුදු 120ක් විතර වයසකි. බ්‍රාහ්මණ උත්තර කියන මානවකෙක් කියුවා. ඉතින් තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රයේ සෝදන කොට අත දාන විතර අර ඉඳුල් ටික නිකම් මෙහෙදිලා යනවා. තථාගතයන් වහන්සේ පෙම් පහසු වෙනකොට තථාගතයන් වහන්සේගේ ශරීරේ කුණු රැඳෙන්නේ නැහැ. උන්වහන්සේගේ සම හරියට නෙළුම් කොලයකට දියබිඳ වැටිලා ඒ දියබිඳ රැඳෙන්නේ නැහැ වගේ තථාගතයන් වහන්සේගේ ශරීරයේ දුවිලි රැඳේ. ඉතින් තථාගතයන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව හොයා බලන්නිතා උත්තර කියන මානකයන් ගිල බැලුවා. බලද්දී මහා පුරුෂ ලක්ෂණයේ විදිහටම පිහිටලා තියෙනවා. ඉතින් මේ වගේ පින් කරලා තථාගතයන් වහන්සේ අන් අයගේ ප්‍රඥාව පුළුල් කරන්ට, ඒ වගේම තමන් ප්‍රඥාව ලබන්ට පුදුමාකාර විදිහට වෙහෙසුණා. ඒ නිසා මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පිහිටියා. ඉතින් සතුට උපදවන්නයි වෙහෙසුනේ මෛත්‍රී භාවනාව කළා. බුද්ධානුස්සති භාවනා බුදුන් උපන් කාලේ කළා. ඉතින් මේ වගේ නොයෙකුත් ඍෂි පැවිද්දෙන් සමහර ආත්ම භවවල පැවිදි වෙලා ගුණධර්ම පිරුවා. ඉතින් මේ වගේ මහා පුරුෂ ලක්ෂණ ලැබුවේ මේ වගේ මහා පින් කරපු නිසා. සුවන වන්න රත්තරම් පාටයි ශරීරය. රන් හා සමාන සිවි පැහැයක් තිබේ. ඒවත් මහපුරුෂ ලක්ෂණ. බෝසත් මේ පෙර බොහෝ වාර ගණන් මනුලෝ උපන් කල්ලි නොකිපෙන සිටින් වාසය කළා. ඒ කියන්නේ කවදාවත් හැම මොහොතෙම වෛර ගත්තේ නැහැ. අනිත් අයට අනුකම්පාවෙන්මයි. තමන්ට දෙයක් ලබා ගන්න අනිත් අය කෙරෙහි වෛර කරේ නැහැ. මෛත්‍රී සිටින් වාසය කළා. මෛත්‍රියම වැඩුවා. අන් අයට නින්දා පහස කරන විදිහ, අන් අය ක්‍රෝධ සිතින් බැලුවේ නැහැ. නොගැටී සිටියා. ක්‍රෝධ සිතින් බැහැරව මෙස් සිතින් වාසය කළා. ඒ නිසා උන්වහන්සේ මේ ආත්මේ සිනිදු පහස ඇති රෙදිපිලි දන් දුන්න නිසාම රෙදිපිලි දන් දුන්නා. සිනිදු පහස ඇති රෙදිපිලි දන් දුන්න උන්වහන්සේ. බොහෝ වාර ගණන් දෙව්ලෝපන් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට රන්වන් රන් හා සමාන වර්ණයක් තිබ්බා චවිවල. ඒ කියන්නේ සමේ. ඒ වගේ මේක රත්තරම් පාටයි. වගේම සිවි රන් හා සමාන සිවි පැහැයක්. එක මහා පුරුෂ ලක්ෂණයක්. රන් හා සමාන ඒ සිවි පැහැය. මේ මහා පුරුෂ ලක්ෂණය එක ලක්ෂණයක්. මේ මහා පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා මුදු මොලොක් බලන් උන්වහන්සේට මේ ලෝකේ දෙවියන් බමු නිස්තරම්ම දේවල් තමා ගෙනන පූජ කරේ. මනුස්ස ලෝකන මිනිස්සු ස්තරම්ම දේවල් තමා පූජ කරේ. ඒ වගේම තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝසම්බිය වත්තු ගොයියෝ 14 වෙනි මහා පුරුෂ කොපුවක බහ සැඟවූ දෙයක් සෙන් පුරුෂ නිමිත්ත පිටියා. ඉතින් එදා පෙමුතුනි මේ බ්‍රහ්මායු කියන සූත්‍රයේ සඳහන් වෙනවා. එදා උත්තර කියන මානවකයා ගිහිල්ලා අනිත් මහා පුරුෂ ලක්ෂණ සියල්ලම දැක්ක. නමුත් ලක්ෂණ දෙකක් දැක්කේ නැහැ. එකක් තමයි මේ කෝසම්බිය වත්තු ගුහිය. පුරුෂ නිමිත්තයි. දිවයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හේරදියක් කරලා උත්තර මානවකයාට විතරක් පේන විදිහට මේ මහා පුරුෂ ලක්ෂණ සලස්සව. ඉතින් ඔහු මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙන බව තහවුරු කරගන්න. ඉතින්
මේ අපගේ බෝසතන් වහන්සේ පිරාත් බවල උපන් කල්හි අනේක කෝටි ගණන් ආත්මවල දකින්න නැතුව හිටපු අය ලංක දකින්න නැතුව වාසය කරපු අය පෙන්නලා දුන්නා. ඔවුන්ට හොයා දුන්නා. ඥාතින් නැතුව ඉන්නෝනි කට්ටි. ඉතින් ඥාතින් නැතුව දුක් වෙවි ඉන්න අයට ඒ තමන්ගේ ඥාතින් හොයා දුන්නා. ඒ වගේම බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කළා. ඒකේ පින අනිත් අයට සතුට උදා කරලා දුන්න වෙහෙසුණා. ඔවුන් අතර සමගිය සාමදානයක් ඇති කළා. ආදාය කරන්න මොකද්ද? සමගිය සාමදානය නැති කරනවා. එක්ක පවුල් කොටන අපේ බෝසතාණන් වහන්සේ අනිත් පැත්ත කළා ඒකේ. ඉතින් දෙව්ලොව ගිහිල්ල උප්පත්ති ලැබුවා. මනුලොවත් උපත ලැබුවා. ඒ නිසාම තථාගතයන් වහන්සේගේ පුරුෂ නිමිත්ත කොපුවක මහා සංගවා ඇති දෙයක් සෙයින් පීටියා. මේ මහා පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද විට නොයෙක් දහස් ගණන් ශ්‍රමණ ශ්‍රාවක පුත්‍රයන් ලබනවා. ඒ ශ්‍රාවක පුත්‍රයෝ කෙලෙස් නැසීමේ සූර්යෝ, අකුසල් මැඩ කුසල් ඉපදවීමේ වීරය, කෙලෙස් සතුරන් මඩින් බලන්ඩ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අගයි. කල්පයක් වහින වැසි බිඳු ගණන ගණන් කරන්න පුළුවන්. ආනන්දයන් වහන්සේ බලන්ද මේ ධර්මය අදටත් තියෙන උන්වහන්සේ දරා වැඩ සිටි නිසා. මොග්ගල්ලාණන් වහන්සේ මහා ඍදි සම්පන්නයි. අනුරුද්ධයන් වහන්සේ මහා ඍදි බල දිවස්ලාභි. අඟුලිමාල මහරහතන් වහන්සේ බලන්න මුණ තරන්නම් ශ්‍රේෂ්ඨ උත්මයට. ඉදිරි උන්වහන්සේ මහා ගුණෙන් යුක්තයි. බලන්න ගුණේ උනාසෙලාකි. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණය ලද නිසා මේවා නිග්‍රෝධ පරිමණ්ඩලෝ නුගරුකක් බඳ උසට සරිලන මහතින් යුතු බව. කය යම් පමණද බඹය දෙපමණ, බඹය යම් පමණද කය දෙපමණ. බලන්න 15 වෙනි මහා පුරුෂ ලක්ෂණ. තිතකෝ අනෝන මන්තු උබෝහි පනීත තලෙහි පන්නෝකනි පරිමසති පරිමජ්ජති. තථාගතයන් වහන්සේට පිමුතුනේ අපි වගේ නෙවෙයි. නොනමී සිටියේම දෙයක් ලෙන් සිය දෙදෙන ස්පර්ශ කරන්න පුළුවන්, පිරිමගින්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන බෝසත්ත්වයේ බොහෝ වාරවල නොයෙක් කෝටි ගණන් ආත්මෙන් මනුලෝ උපන් කල්හි ඒ ඒ පුද්ගලයන්ගේ කුසලතා දැන සුදුසුකම් දුන්නා. අද දෙනවා දෙයි වගේ ඒ කුසලතාවයන් බෝසත් අවදේ සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නා. හැකියාව දැන තරාතිරම දැන මොහුට මේ සුදුසේ මොහුට මේ සුදුසි ආදී දැන ඔවුන්ට ගැලපෙන සුදුසු දෙයින් සංග්‍රහ කළා. ඒ පිණින් බොහෝ වාර ගණන් දෙව්ලෝපදිනා. දෙව්ලෝපං තථාගතයන් වහන්සේ මෙවර මනුලෝපන් කල්හි කය නුගරුකක් බඳු උසට සරිල මහතින් සිටිය. තථාගතයන් වහන්සේගේ කය යම් පමණද බඹේ දෙපමණයි, බඹේ යම් පමණද කය දෙපමණයි. එසේම තථාගත තෙමී නොනෙමී සිටියේම දෙයත්ලෙන් දෙදෙන ස්පර්ශ කරයි පිරිමදි. මහණෙනි, මේ මහා පුරුෂ ලකුණු දෙකින් යුතු තැනැත්තා බුදු බව ලද කල්හි මහා ධනවතෙක් වෙයි, මහා භෝගැත්තෙක් වෙයි, ආදී වෙයි. බුදුන්ගේ මහා ධනෙ කවරේද? ශ්‍රද්ධා ධනෙ, උන්න බුදුන්ට තියෙන ධනෙ, සීල ධනෙ, පවට ලැජ්ජාව නැමැති ධනෙ, පවට භයය නැමැති ධනෙ, ශ්‍රුත ධනෙ, ත්‍යාග ධනෙ, ප්‍රඥා ධනෙ, හේ මේ මහා ධනස්කන්ධයෙන් සමන්විත වේ. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණ 16ක් තමා කතා කළේ. ඉතින් ඒ තථාගතයන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බව සත්‍යයක්. ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ ලෝකයේ කලාතුරකින් පහළවන පුරුෂ රත්නයන් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි සක්විති රජ කෙනෙක්, සම්මා සම්බුදු රජාණන් වහන්සේ. මේ දෙනම වහන්සේලා
එක්කෙනෙක් රජ වෙනවා අනිත් කෙනා බුදු බවට පත් වෙනවා. සක්විති රජතුමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පෙනුම එක හා සමානයි. එක ලක්ෂණයකින් වෙනස් වෙනවා. ඒ තමා ඕන රෝම ධාතුන් වහන්සේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඕන රෝම ධාතුන් වහන්සේ දක්ෂිනා වර්තව උඩුකුරුව කැරකිලා රිදී පාටට හුරු ලස්සනට පුළුන් රොදක් වගේ දිස්සෙන්නේ. සක්විති රජ කෙනෙක්ගේ ඕනරෝම ධාතුන් වහන්සේ වාමා වරතව කැරකිලා යටිකුරව පවතින රන්වන් පාටට. අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 16ක් පිළිබඳව දැනගත්තා. ඉතිරි ලක්ෂණ 16 පිළිබඳව බොහොම කෙටියෙන් ඔබට යලිත් ධර්මදේශනාවක් මේ විදිහට සිද්ධ කරන පිමතුනි. ඒ බුදුරජාණන් වහන්සේ 17, 18, 19 කියන මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්ට කරපු කුසලේනොත් ඒ ලක්ෂණ නිසා උන්වහන්සේගේ සෝභමාන බවත් අපිට දැනගන්න පුළුවන්. සීහ පුබ්බද්ද කායෝ, උන්වහන්සේගේ ශරීරය හරියට සිංහෙකුගේ බඳු තේජමාන පෙර ඉදිරිපස කය ඇත්තේ සිංහෙකු වගේ තේජමාන විට ඉදිරිපස කය සිංහෙක් වගේ බලන්න සාමාන්‍ය කෙනෙක්ද? චිතන්තරන්සෝ මාංශයෙන් පිරේගිය පිටිකර ඇත්තේ සාමාන්‍ය අපේ වගේ නෙමෙයි. උන්වහන්සේගේ පිට මාංශයෙන් පිරී ගිහිලා අපේ වගේ කොඳුනාරටිය පේන්නේ නේ. සම වත්තක් කන්දෝ, සමව වට වූ කඳ ඇත්තේ උන්වහන්සේ පෙන්නන්නේ. මහණෙනි, බෝසත් තෙමේ පෙර බොහෝ කල්ප කෝටි වාර ගණන් මනුලෝ උපන් කලී බොහෝ ජනයාගේ යහපත කැමැති වූයේය, හිතසුව කැමැති වූයේය, දියුණුව කැමැති වූයේය, උවදුරු අනතුරු නැති බව කැමැති වූයේය. අහෝ, මේ ජනයෝ කෙසේ නම් ශ්‍රද්ධාවෙන් වැඩෙද්ද, සීලයෙන් වැඩෙද්ද, ශ්‍රුතයෙන් වැඩෙද්ද, ත්‍යාගයෙන් වැඩෙද්ද, ප්‍රඥාවෙන් වැඩෙද්ද, එසේම මෝහු කෙසේ නම් ධනදානීන් වැඩෙද්ද, කෙත්වතු ගව මහේෂාදීන්ගෙන් වැඩෙත්ත, අඹු දරුවන්ගෙන් වැඩෙත්දැයි ඔවුන්ගේ යහපත කැමැතුව ඒ සලසනු සඳහා බොහෝ වෙහෙසුනේය. එපින් බෙලෙන් බොහෝ වාර ගණන් දෙව්ලොව දුපන්නේය. දෙව්ලොවෙන් චුතුව මනුලෝපන් තථාගතයන්ගේ පෙර ඉදිරි පසකයි සිංහෙකුගේ බඳුව තේජමානව පිහිටියේය. පිරීගිය මාංශෙන් යුතු පිටකර ඇති වූයේය. සමව වටෝ කඳ ඇති වූයේ. පින්වත් මහණෙනි, මේ මහා පුරුෂ ලකුණු තුනෙන් යුතු තැනැත්තා බුදු බව ලද කල්හි තමා විසින් උපදවා ගන්නා ලද කිසි ගුණයකින් නොපිරිහේ. තමා විසින් දෙසන ලද ධර්මයේ මුල්කොට ශ්‍රාවකයන් විසින් උපදවා ගන්නා ලද ගුණයන්ගෙනුත් ඕහු නොපිරිහෙති. සියලු ලොවී ලොවුතුරා සැපෙන් නොපිරිහේ. බලන්න, බුදුරජාණන් වහන්සේ කවදාවත් උන්වහන්සේගේ ගුණය පිරිහගත්තයි කියලා කොතැනකවත් තියෙනවද? සෑම ආත්ම භවයකම උන්වහන්සේ කටයුතු කළේ දන් දුන්නා. දන් දීලා සමහර විට උන්වහන්සේ ඔවුන්ව ශ්‍රද්ධාවට පිහිටවා ගත්තා. තමන්ගේ රටවැසියන්ට රජ වෙලා උපත ලැබපු මොන තරණ උන්වහන්සේ කටයුතු කළාද? සාධාරණය වෙනුයි මොන තරන්නම් අනුන්ගේ දුක වෙනුවේ මොන තරන්නම් උන්වහන්සේ වෙහෙසුනාද බලන්න. එහි පින මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්ට හේතු වුණා. ඒ වගේම උන්වහන්සේ ගුණයෙන් පිරිහෙන්නේත් නැහැ. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ද ඒ අමෘත මහා නිවන අවබෝධ කරගත්තට පස්සේ පිරිහෙන්නේ නැහැ. ඒ මේ මහා පුරුෂ ලක්ෂණ තුන නිසා. 20 මහා පුරුෂ ලක්ෂණය රසග්ග සග්ග අග්‍ර රස ලැබෙන රසනහර ඇත්තේය. උද්දග්ගාස්ස
රස හරණියෝ ගීවාය ජාතා හොಂತಿ සමාවාහිනියෝ තථාගතයන් වහන්සේගේ ගෙලෙහි උඩුකුරුව කෙලින් නැගී සිටි රස නහර ඇත්තේය එයින් ආහාර රස සම උරාදී තථාගතයන් වහන්සේට සමව රස නහර තියෙනවා මේ රස නහර වලින් උන්වහන්සේගේ දිවේ ගෑවෙන කොටම රස ලැබෙනවා ඒක මහා පුරුෂ ලක්ෂණය ඒකට කරපු පින තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි බෝසත්ත්වයේ මේ පෙර බොහෝ වාර ගණන් මනුල උපන් කලෙ සත්වයන් කෙරෙහි මහත් දයානුකම්පාව විසීය හේ අතින් වේවා කැට කැබිලි තින් වේවා දඬුම් ගුරු වලින් වේවා අවියායුධ වලින් වේවා කිසිදු සතෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ එපිමෙනෙන් බොහෝ වාර ගණන් දෙව්ලොව ඉපදුනේ දෙව්ලොවෙන් චුතව මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මේ ආත්ම භවයේ මනුලෝ උපන් තථාගතයන් වහන්සේට උන්වහන්සේට ගෙලෙහි උඩු අතට කෙලින් නැගී සිටි රසනහර ඇත්තේ වළඳින ආහාරෙහි රසය සමා උරා දෙන්නේ එයිනි මහණෙනි මේ මහා පුරුෂ ලකුණෙන් හිබි තැනත්තා බුදු බව ලද විට ඉතා සීතත් නො වූ ඉතා උණුසුම් ද නො වූ සමව දිරවන ප්‍රධාන වීරියට යෝගි කුසගින්නකින් යුතුයේ අල්පාබාධ ඇත්තේ අල්ප දුක් ඇත්තේ බලන්න තථාගතයන් වහන්සේට තියෙන අල්පාබාධ අපි යම්කිසි ආහාරයක් ගත්තොත් එහෙම එක්ක බඩේ අමාරුවක් හැදෙනවා නැත්තං ඒකේ ඕස්නේ අධිකයි නමුත් බුදුරජාණන් වහන්සේට ඒ සමවමයි ශරීරයට ලැබෙන්නේ ඒ පාලනය වෙන උන්වහන්සේගේ පින් බලේ මේ මහා පුරුෂ ලක්ෂණය නිසා බලන් උන්වහන්සේ මොන තරම්නම් අනන්ත ගුණේ යුක්තද මොන තරම්නම් උන්වහන්සේ ශ්‍රේෂ්ඨද මහා පුරුෂ ලක්ෂණ ලැබපු මහා පුරුෂයාණන් ඒකාව මහා පුරුෂ ලක්ෂණ දෙක තමයි අවිනීල නෙත්තු ඊතා තද නිල් පැහැනිත් ඇත්තේ ඊගාවක ගෝප කුම උපන් කෙනී වසු පැටියෙකුගේ බඳු දිගු පුළුල් නෙත් පියුම් ඇත්තේ බබලනෝ අලුත් උපන් වසු පැටියෙකුගේ නෙත් බබලනවා උන්වහන්සේගේ නෙත් හරියට නිල් මැණික් දෙකක් වගේ අවිනීල නෙත් ලස්සන ඇස් දෙකක් තථාගතයන් වහන්සේගේ පිනට ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි බෝසත්ත්වයේ මේ පෙර බොහෝ වාරයන්හි මනෝලෝපන් කල්ලි කිසියෙකු දෙස කෝපයෙන් ඇස් ඔරවා නොබැලී බලන්ට උන්වහන්සේ කවුරු දෙසවත් මොනෑම් කාරණයක් නිසාවත් ඇස් ඔරවලා බලලා නැහැ ඇස් කොනින් රවා බලලත් නැහැ නපුරු ලෙස ඇස් ලොකු කරලා බලලත් නැහැ රහසින්වත් ක්‍රෝධයෙන් බලන්න රහසින්වත් ක්‍රෝධයෙන් බලලා නැහැ ඍජු සිතින් අවංක ඇස් පුරා බැලිය ප්‍රිය ඇසින් බැලිය යහපත් ලෙස බැලිය එපිනෙන් හේ බොහෝ වර දෙව්ලෝ උපන්නේය බලන්න ඒ පින නිසාම දෙව්ලෝ ඉපදුනා මේ කාත්ම භවයකද නැහැ දෙව්ලොවෙන් චුතව මෙවර අවසන් ආත්මේ මනුලෝපන් තථාගතයන්ගේ නෙත් ඉතා තද නිල්වනින් පාටින් බබලන්නට උනේය උපන් කෙනෙහි වසු පැටියෙකුගේ බඳු දිගු පුළුල් නෙත් පින් වගේ මේ අලුත් උපන් වසු පැටියාගේ නෙත් බබලනවා ඒ වගේ බබලනවා භාග්‍යවතුන් වහන්සේගේ නෙත් මේ මහා පුරුෂ ලකුණු දෙකින් යුතු තැනැත්තා බුදු බව ලද විට දැකීමට ඉතා ප්‍රියමනාපයි බලන්න පින්වතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ වෙන කාගේවත් පිළිමවලට නෙවෙයිනේ අපේ හිත යොමු වෙන්නේම බුදුරජාණන් වහන්සේ යම් කිසි තැනක වැඩ ඉන්න ඕන ඒ පිළිම වහන්සේට පවා වන්දනාමාන කරන්න හිතෙනවා ඇයි මෙන්න මේ ලක්ෂණ දෙක ඒ කෙනා බොහෝ ප්‍රියමනාපයෙකු බවට පත් වෙ බොහෝ ජනයා ඔහු දකින්ට ආස කරයි දැන් කවුරුත් දැන් හැමෝම හිතනවා අනේ අපිට බුදුරජාණන් වහන්සේ දෙක බලා ගන්න තිබුණා අනේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ කොහොම වැඩ ඉන්නේ නැද්ද කියලා හිතෙන්නේ නැත්ද හිතෙනවා ඒ තමයි උන්වහන්සේගේ
महापुरुष लक्षण। ඉතින් භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට දෙවි වරුන්ට මිනිසුන්ට අසුරයන්ට නාගයින්ට ගාන්ධාරයන්ට ඔව් දැකීමට ඉතාම ප්‍රියමනාප කෙනෙක් වන් බලන්න උන්වහන්සේට පිමතුනි මේ ඇස් දෙකෙන් බලන්න පුළුවන් යොදුනක් දුර කරවල කොපමණ කරවලේ හිටියත් ඊතලයක් වැටෙන පමා පවා දකින්න පුළුවන් හිමාල පර්වතය පවා දකින්න පුළුවන් මහා කරවලක පවා ඒ තරම් උන්වහන්සේගේ මේ මාංශ ඇසට පේනවා ඉතින් ඉතා තද නිල්වන් පාට බලන්න අබිනීලනෙත් ගෝපකුම අලුත් උපන් වසු පෙටියක ගෑස් බබලනවා ඒ වගේම විශාලයි මේ මහා පුරුෂ ලක්ෂණේ යුත්තයි අප භාග්‍යවතුන් වහන්සේ බලන්න මොන තරම් අසිරියක්ද උන් හිස සීසෝ පිරිපුන් නලල් තලෙන් හෙබි පිරිපුන් හිස ඇත්තේ උන්වහන්සේගේ නලල හරිම පිරිපුන් ඒ වෙන මොනවත් නිසාවල නෙවෙයි පෙර බොහෝ වාර ගණන් මනුලෝපන් කල්ලි අන්නයන් හට කුසල් පින් දහම් උපදවා ගන්නට මුල් වූයේය ඒ කියන්නේ පින්වතුනි අන්නයට ගොඩාක් උපකාර කළේ අනේ ඕකනම් කරන්න එපා ඔය අකුසලේ නම් කරන්න එපා ඔය ප්‍රාණඝාතය කරන්න එපා සොරකම කරන්න එපා බොරු කියන්න එපා වැරදි කාමසේවනය හැසිරෙන්න එපා අනේ ඔබ පින් කරගන්න කුසල් කරගන්න කියලා අන්නයව ධර්මයේ තුල පිහිටවවවා අන්නයව කුසල් ධර්මයේ සමාදන් කරවවවා සිත කය වචනය සංවර කර දෙන්න ඒ වගේම දාන සීලාදී ගුණ ධර්මෙහි යොදවන්ට මාපිය ගුරුවරු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උවටෙන් කරවන්ට මහජනයා පොළඹවවවා මේ වගේ මෙච්චර යහපත් දෙයක් වෙනවා කියලා ධර්මයේ කී කියා මහජනයා පොළඹවවවා එපිනෙන් අප මහ බෝසතාණන් වහන්සේ බොහෝ වර දෙවියන් අතර උප්පත්ති ලැබුවා. දෙව්ලොවෙන් චුත මනුලොව පන් තථාගතයන් වහන්සේ මියාත්ම භවේ සම්මා සම්බුද්ධත්වයේ ලබන මියාත්ම භවයේ තුල උන්වහන්සේට පිරිපුන් හිසක් පිහිටියේ මහණෙනි මේ මහා පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද විට ඔහුගේ පසුපසින් ඔහු අනුවම යන මහා පිරිවරක් ඇත්තේය. බලන් උන්වහන්සේට අදටත් නැද්ද කීකරු ශ්‍රමණ පිරිවර අදටක් නැද්ද එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ ආනන්ද නන්ද රාහුලාදී මහා කාශ්‍යපාදී මහා උත්තමයන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ වචනේදී කීකරු වුණේ නැද්ද කීකරු වුණා ඉතින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දේව මිනිස් අසුර නාග ගහන්දර පිරිස බුදුන්ගේ අවවාද අනුවම ධර්මයේ හැසිරෙනවා මේ මේ මහා පුරුෂ ලක්ෂණේ නිසා ඉතින් අනිත් මහා පුරුෂ ලක්ෂණ දෙක තමයි ඒක එක ලෝම එක් එක් ලෝම කූපේ තනි ලෝමේ බැගින් ඇත්තේ අනිත් ලක්ෂණය උන්නාච බමුඛාන්තරේ ජාතා හෝති ඕධාත මුදු තූල සන්නිභා ඇයි බැම මැද ඉතා සිනිදු පුළුන් රොදක් බඳු සුදු පැහැයුතු ඌර්ණ රෝම පිහිටියේ වෙයි ඌණ රෝම ධාතුන් වහන්සේ බලන්ඩ උන්වහන්සේගේ එක් එක් ලෝම කූපෙහි තනි ලෝමය බැගින් තනිව තමයි ලෝම පිහිටන්නේ ඉතින් ඒ බෝවසත්ත මේ පෙර කල්ප කෝටි වාර ගණන් මනුලෝපන් කල්ලි අන්න බොරු කියලා නෑ කේලම් කීමේ වැලකිලා හිටිය අන්න අය රැවටීමේ වැලකිලා හිටිය සත්‍යයේ පිහිටියේ සත්‍යම කීවා සත්‍ය ගලප ගලප කීවා විශ්වාස කටයුතු කළා තහවුරු සත්‍ය වචනම කීවා ලොව රැවටුවේ නැ එපිනෙම් බොහෝ වාර ගණන් දෙවුළු උපන්නා දෙවුළුවෙන් චුතව මේ අවසන් භවයේ මනුලෝපන් තථාගතයන්ගේ සිරුරෙහි එක් එක් ලෝම කූපේ එක් එක් ලෝමය බැගින් පිහිටා ඇත්තේ එසේම ඇහි දෙබැම මෙද සුදු පැහැ පුළුන් රොදක් බඳු ඌණ රෝම ධාතුන් වහන්සේ පිහිටියා මේ ඌණ රෝම ධාතුන් වහන්සේගෙන් තමා සක්විති රජ කෙනෙකුයි බුදු කෙනෙකුයි වෙන්නේ ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේට මේ ඕන රෝම ධාතුන් වහන්සේගෙන් සුදු බුදු රැස් විහිදෙනවා දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට විසාකා මහ උපාසිකාව තමන්ගේ යෙහෙලියන් වගේක් එක්කගෙන ආවා මේ අය හොඳටම වෙරි වෙලා හිටියේ ඉතින් භාග්‍යවතුන් වහන්සේ
ඝන අන්ධකාරයක් මවලා ඕන රෝම ධාතුන් රැස් විහිදුවාට පස්සේ තමයි මෙයාලට සිහිය පුදුනේ. මේ ඕන රෝම ධාතුවෙන් ආලෝකය ලබා දෙන්න පුළුවන්. මේ ඕන රෝම ධාතුන් වහන්සේ අසිරිමත්. අද මිහින් තලේ සේල චෛත්‍ය වැඩ ඉන්නේ මේ ඕන රෝම ධාතුන් වහන්සේ. ඉතින් ඒ ඕන රෝම ධාතුන් වහන්සේ මහා ප්‍රාතිහාර පාපු ඕන රෝම ධාතුන් වහන්සේ නම. ඊගාව මහාපුරුෂ ලක්ෂණ දෙක තමයි චත්තාලීස දන්තෝ උඩු ඇන්දේ දත් විස්සකින්ද යටි ඇන්දේ දත් විස්සකින්ද යුතුව දත් සතලිසක් ඇත්තේ අවිරල දන්තෝ විරල නොවූ හිඩැස් නැති දත් ඇත්තේ. බලන්න පිවතුනි සාමාන්‍යයෙන් කෙනෙකුගේ දත් පිහිටන්නේ කොහොමද? 32ක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ උඩු ඇන්දේ 20යි යටි ඇන්දේ 20යි. බලන්න මේ බුදු ගුණේ බුදුරජාණන් වහන්සේ නමකටයි ලෙස පිහිටන්නේ. අවිරල දන්තෝ විරල නොවූ හිදැස් නැහැ දත් අතර. ඉතින් එක් අවස්ථාවක සමහර අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කරද්දී දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු බුදු රශ්මි මාලා විහිදිලා ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ සිරස වසා තුන්වර ප්‍රදක්ෂිණා කරලා අතුරුදහන් වෙනවා. ඒ මේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් තමයි විහිදෙන්නේ මුතු කැට වගේ දන්ත ධාතුන් වහන්සේලා. ඉතින් ඒකට කියන හසිත උත්පාදේ බුදු කෙනෙක්ට පහළ වෙන සිනහව. ඒ වෙන මොන පිනක් නිසාවත් නෙවෙයි බෝසත්ත්වයේ මේ පෙර බොහෝ ආත්ම ගණන් මනුලෝපං කලි කිසිවෙකු හෝ බිඳවීම පිණිස සමගිය නැසීම පිණිස කිසිදා කේලම් කිව්වේ නැහැ. අන්න කේලම් කියලා නැහැ. අපේ මේ දත්වල හිදැස් පිහිටන්නේ අපි කේලම් කියලා තියෙනවා. එකිනෙකා කොටවන බස් කිව්වේ නැහැ. යම් කීමකින් බිඳි ගියවුණු සමගි වෙත්නම් සමගි වූ තුටු සිතින් වසත්නම් සමගිය සමාදානයේ ඇතිවෙයි නම් එබඳු බස් කිවේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට සමගිය ඇති කරන්නට බස් කීව මිසක තවදාමත් කවුරුවත් කොටවලා නැහැ. ඉතින් ඒ පිනෙන් බොහෝ වාර ගණන් දිව්‍ය ලෝක ඉපදුන බ්‍රහ්ම ලෝකවල ඉපදුන අවසානයේ සම්මා සම්බුද්ධත්වයේ ලබන මේ ආත්ම භාවයේ උන්වහන්සේ උපදැබෙවට පස්සේ මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පිහිටියා. මේ මහා පුරුෂ ලකුණු දෙකින් හෙවිත නැත්තා බුදු බව ලද විට ලොවෙහි කිසිවෙකු විසින් හෝ බිඳවිය නොහැකි පරවාර සම්පත්ති ලබන්නේ භික්ෂු භික්ෂුනි පාසක උපාසික දෙව් මිනිස් අසුර නාග ගාන්ධර්ව යන බුදුන්ගේ පිරිසය තථාගතයන් ජීවමාන සිටියේදී කිසිවෙකු විසින් නොබිඳිය හැකි. බලන්න පිමතුනි කවදාවත් තථාගතයන් වහන්සේගේ මේ පිරිස ජීවමාන කාලේ බිඳවන්න බෑ. බලන්න පිමතුනි එදා දේවදත්ත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මොකද්ද කළේ? වර පහක් ඉල්ලුවා. ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ කැමති කෙනෙක් පිළිගන්න, කැමති කෙනෙක් පිළිගන්න එපා. කැමති කෙනෙක් මේවා කරන්න, කැමති කෙනෙක් නොකර ඉන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වා බලව ශ්‍රමණ ගෞතමයන් මෙන්න සිව්පස්සේට ඇලිලා එන්න මං නිවන් දකින්න කෙටි මාර්ගය කියා දෙන්නම් කියලා 500ක් පිරිස එක්කන් ගියා. 500ක් පිරිස එක්කන් ගිහිල්ලා දැන් මෙයා කියනවා ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි කියලා දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුංචි ශ්‍රද්ධාවක්වත් මෙයාට තියෙනවද? නෑ. දැන් මේ කියන්නේ අසත්පුරුෂයා කියනකොට ඒ ධර්මය අනිත්‍යයිට වැටෙන්නේ. තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ආමන්ත්‍රණය කරලා වදාලා කිව්වා සාරිපුත්ත මොග්ගල්ලානේ ගිහිල්ලා ඔවුන්ට ධර්මයේ දේශනා කරන්න. ඒ අවස්ථාවේ පිමුතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් වඩිනවා ගයා ශේෂයට. එදා දේවදත්ත 500ක් භික්ෂුන් වහන්සේලාට කියනකොට ඈත ඉඳන් එන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දැකලා කියන බලව මහණෙනි අන්න සාරිපුත්ත මොග්ගල්ලානත් පැමිණෙන බලව කිව්වා. ඊට පස්සේ මෙයා සාරිපුත්‍රය මේ දකුණු පැත්තෙන් වාඩි වෙන්න, මොග්ගල්ලානේ මේ වම් පැත්තෙන් වාඩි වෙන්න, මගේ තුනටි අමාරුයි භාග්‍යවතුන් වහන්සේ වගේ
දැන් මෙයා ඒ බුදුරජාණන් වහන්සේට තිබුණා උන්වහන්සේට තිබුණා තුනටි අමාරු. දැන් මෙයා බුදුරජාණන් වහන්සේ විදිහට රඟපානවා. ඊට පස්සේ දැන් මෙයා සැතපුණා. සැතපිලා නිින්ද ගියා. නිින්ද ගියා අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර දේශනාව කළා. 500ම සෝතාපන්න වුණා. බිඳවන්න පුළුවන් වුණාද? බෑ. බිඳවලා අරන් ගියත් ආපහු ධර්මයට පැමිණියා. එයි අර අය සෝවාන් වෙනකොට සම්මාදිට්ඨිය තුල පිහිටියා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලම්බත පරමාස කියන සංයෝජන තුල දුරවෙලා භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටියා. අයහාලා වෙනස් වෙනවද? නැහැ. ඉතින් බලන්න මේ මහා පුරුෂ ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේට පිහිටියා. ඇයි කවදාවත් බොරු කියලා නැහැ. කවුරුවත් කොටවලා නැහැ, කේලම් කියලා නැහැ. කට්ටිය කේලම් කියන්නේ මන් අයව කොටවන්න. තමන්ගේ තත්වය තමන්ට තත්වයක් ගන්න තමා කේලම් කියන්නේ. හැබැයි ඔවුන් දන්නේ තමන් මේකෙන් පිරිහෙනවා කියලා. මේ මහා පුරුෂ ලක්ෂණ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිහිටි බව ඒකාන්ත සත්‍යයක්. අනිත් මහා පුරුෂ ලක්ෂණ තමා පහුත ජීවෝ දිගු පුලුල් දිවැත්තේය. බ්‍රහ්මස්සරෝ කරවීක බහානි මහා බඹුගේ බඳු නිම්නාද වන හඬ ඇත්තේ. කුරවි කෝලියෙකුගේ බඳු මියුරු හඬ ඇත්තේ. පහුත ජීවෝ තථාගතයන් වහන්සේගේ දිව හරිම පුලුල්. උන්වහන්සේට පුළුවන් දිවෙන් මේ නහය වහන්ට. මේ සම්පූර්ණ හිස වහන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ දිවට. පිමතුනි, බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයට උත්තර කියන මානවකය තථාගතයන් වහන්සේ පිළිබඳව හොයා බලන්ට එව්වා. මේ මහා පුරුෂ ලක්ෂණ ඇත්තටම ශ්‍රමණ ගෞතමයන්ට පිටනොද කියලා. ඒ අවස්ථාවේ බලනවා. ඒ බලනකොට ඒ අවස්ථාවේ මහා පුරුෂ ලක්ෂණ දෙස බලනකොට දෙකක් පේන්නේ 30ක් පේනවා. ඒ තමයි කෝසම්බිය වත්තු ගොයෝ. ඒ කියන්නේ පුරුෂ නිමිත්තත් මේ පහුත ජීවෝ කියන මහා පුරුෂ ලක්ෂණ දෙක. කෝසම්බිය වත්තු ගොහිය උන්වහන්සේ එරුදියකින් පෙන්වනවා. ඒ වගේම මේ පහුත ජීවෝ මේ දිවත් උනා සේරදියකින් වහලා පෙන්නන අවස්ථා. ඒ අවස්ථාව උත්තර මානවකයා තහවුරු කරගන්නවා. මේ ඉන්නේ බුදු කෙනෙක්මයි කියලා. ඊට පස්සේ මාස 6ක් උන්වහන්සේ පිටුපසින් ගිහිලා උන්වහන්සේ වළඳන විදිය, උන්වහන්සේ ගමන් කරන විදිය, මේ හැම දෙයක්ම හොයා බලන උත්තර මානවකයා. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණේ යුත්තයි බුදුරජාණන්. බ්‍රහ්මස්සරෝ කරවීක බහානි මහා බඹුගේ හඬ නිම්නාද දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ හඬත් නිම්නාද දෙනවා. කුරුළු කෙවිලියෙකුගේ බඳු මියුරු හඬකුයි භාග්‍යවතුන් වහන්සේට තිබුණේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ හඬට මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකේ සෑම දෙනෙකුටම අසන්ට ප්‍රියමනාපන පිමතුනි, මේ කුරවි කෝලියෙකුගේ කියන්නේ හිමාල වනේ ඉන්නේ මේ කුරුළු කෙල්ලියෝ. ඔබ අහලා ඇති අශෝක අධිරාජ්‍යගේ බිරිඳ අසන්දි මිත්‍රා, ඇයට ආස හිතුණා බුදුරජාණන් වහන්සේගේ හඬ අහන්න. ඇය දැනගෙන හිටියා බුදුරජාණන් වහන්සේගේ හඬ හරියට කුරවි කෝලිකුගේ බඳු මිහිරි හඬක් කියලා. ඉතින් මේ පක්ෂියා ඉන්නේ හිමාලයේ. ඉතින් අශෝක රජතුමා හිමාලයෙන් මේ පක්ෂිය ගෙනල්ලා කූඩුවේ තිබ්බා. හැබැයි මේ පක්ෂීන් හඬලන්නේ ඔවුන්ගේ නෑදෑ පිරිස ඉන්නකොට තමයි. ඒ අවස්ථාවේ පිමතුනි කණ්ණාඩි ගෙනලා තිබ්බා. ඒත් එක්කම අර කුරුල්ලා හඬලන්න පටන් ගත්තා. ඒක ශ්‍රවණය කරපු අර අසන්දි මිත්‍රා සෝතාපන්න ඵලයට පත් වෙනවා.
බලන්න තිරිසන් සතෙකුගේ හඬ භාග්‍යවතුන් වහන්සේගේ හඬ මොන තරම් ප්‍රසන්නද කියලා හිතලා ඒ හඬ අහලා අසන්දි මිත්‍ර සෝතපන්න ඵලයට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම අල්ප මාත්‍රයක් නම් සද්දා මාත්‍රයක් නම් ඒ කිනාට සැප විපාකමයි ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බෝසත්ත්වයේ මේ පෙර කල්ප කෝටි ගණන් මනෝලෝපන් වාරයන්හි පරුස වචන කීවේ නැහැ. අන්න ලස්සන මියුරු බස් කෙනෙකුට කියන්න පුළුවන් එයා පරුස වචන කියලා නැහැ. හිස් වචන කියලා නැහැ. දොස් රහිත වූ කනට මිහිරි වූ නැවත නැවත අසන්ට හිතෙන සිතෙහි රඳවා ගන්නට ආස හිතෙන හිත ආර්ථවත් වූ භෝජනයට ප්‍රිය මනාප යහපත් වචනමයි කීවේ. ඒ රැස් කළ පිනෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. ඒ වචන තමයි ඔබ ශ්‍රද්ධාවේ පිහිටන්ට ඔබ මෛත්‍රී සිතින් වාසය කරන්ට ඔබ ලෝකේ මේ පරම ගාම්භීර ධර්මය ලබා ගන්න උත්සාහ කරන්ට යහපත් වචන කීවා. ඔබ දන් දෙන්න මේ විදිහ යහපත් වචනමයි කීවේ. හිස් වචන කීවෙත් නෑ, පරුස වචන කීවෙත් නෑ. ඉතින් ඒ පින නිසා උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ පීඨිය දෙව්ලොවෙන් චුතව අවසානාත් භාවය වන මේ සම්මා සම්බුද්ධාත්ම භවයේ උන්වහන්සේට දිව දිගු පුළුල්ව පිහිටියා. එසේම මහ බඹුගේ බඳු නිම්නාද වන බ්‍රහ්මයාගේ හඬ නිම්නාද දෙනවා. ඒ වගේ කුරවි කෝලෙකුගේ බඳු අති මිහිරි හඬක් තිබුණා. මහණෙනි, මේ මහා පුරුෂ ලකුණු දෙකින් යුතු තැනැත්තා බුදු බව ලද විට බස සියලු දෙනා සතුටින් පිළිගන්න. බලන්න, අද වුණත් අපි කාගේ වචනේද පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේගේ වචනේ. අද කොච්චර නම් බණ අහනවද? ඒ ධර්මයේ පිළිපදින අයත් කොච්චර නම් ඉන්නවද? ඇයි බුදු කෙනෙක් කියපු වචනයක් නොඅසා ඉන්න කෙනෙක් නැහැ. ඒ අසනවාමයි. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා දේව මිනිස් අසුර නාග ගාන්ධාරව යන බුදුන්ගේ පිරිස ඒ බුදුවදන් හිස් මුදුනින් පිළිගන්න. අදට පවා කොතරම් මිසදිටුව පතුරවන්න හැතුවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිඅරන් එය පිහිට කරගෙන ඒ සත්‍ය පුලොල පිහිටලා කටයුතු කරන අය නැත්ද ඉන්න? ඒ මේ මහා පුරුෂ ලක්ෂණ වල ආනුභාවය අදටත් පවතිනවද නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටිය සත්‍යයක්මයි. ඉතින් උන්වහන්සේ සීහහනු 30 වෙනි මහා පුරුෂ ලක්ෂණය සිංහෙකුගේ බඳුව සමන්විත හනු ඇත්තේ. උන්වහන්සේගේ හනු සිංහෙකුගේ වගේ සවිමත් හනු. ඒ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී මනුලෝපන අනේක වාරයන්හි අන්න තව එක මේ හනු පිහිටියා හිස් වචන කියලා නැහැ. බලන්න ඉස්සල්ලකෙත් මොකද්ද? ඉස්සල් පරුස වචන කියලා නැහැ, හිස් වචන කියලා. ඊ වගේම තමයි මේකත් හිස් වචන කියලා නැහැ. හිස් වචනේ වැලකී සිටියා. සුදුසු කාලෙහිම කතා කරේ. ඔය වැඩකට නැති ප්‍රලාප දෙඩවීම කියලා තියෙන. නිකරුණේ තමන්ගේ වචන නාස්ති කරේ නැහැ. වල්පල් හැලි කතා කරනවා. හිස් වචන කීවේ නැ. ඇත්තෙම අර්ථවත් වචනමයි කීවේ. ධර්මයක්මයි කීවේ. හික්මීමට උදව් වෙන දෙයක්මයි. අයහපත පිණිස කටයුතු කළේ නැහැ. අයහපත පිණිස පවතින වචන ප්‍රකාශ කළේ නැහැ. මතක තබා ගන්නට වටිනා දෙයක්මයි ප්‍රකාශ කළේ. කරුණු සහිතව සීමාවක් ඇතිව අරුත් බර වදන්මයි පැවසුවේ. ඉතින් ඒ පිණින් බොහෝ වාර ගණන් අපගේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව උපන්න. ඉතින් දෙව්ලොවෙන් උපදව ඉපදී මනුලෝපන් තථාගතයන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණය වන සීහ හනු පිහිටියා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇත්තෙම උන්වහන්සේ ගැන කතා කිරීම පවා බොහොම සතුටක්.
ඇත්තෙන් මේක මහා සැපයක්. ඇත්තෙන් මේක මහා සැනසීම. ඉතින් ඒ මහා පුරුෂ ලකුණින් හෙබි තැනැත්තා බුදු බව ලද කලී රාග ද්වේෂ මෝහ ආදී විසින් අභ්‍යන්තරයෙන් වෙන්වා බාහිරින් වෙන්වා බාහිර සතුරන් වන බාහිර සතුරන්ගෙන්ද බලන්න කිසිම දෙයක උනාසයට හානියක් කරන්න පුළුවන් වුණාද චින්චි මානවිකාවට? එතකොට නොයෙක් මිසදිටුවන්ට දේවදත්තට අජාතත්තට කවදාවත් උනාසයට අනතුරක් කරන්න පුළුවන් වුණාද? බෑ. ඉතින් දේව් බඹ මර ශ්‍රමණ බ්‍රාහ්මනාදී බාහිර සතුරු කිසිවෙකු විසින් හෝ තමා සිටි තැනින් බැහැරට නැරපිය නොහැකි. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තේ මේ තැනටපත් වුණා. ඉතින් ඒ තැනටපත් වුණ බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වයේ කවදාවත් උන්වහන්සේ වටන්න පුළුවන්ද? බැහැ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ විරාගී විදෝෂී විතමෝහි තථාගතයන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. ඒකාන්ත සත්‍යයක්. අනිත් මහා පුරුෂ ලක්ෂණ තම සමදන්ත සමව පිහිටි දත් ඇත්තේ සුසුක්ඛ දහටු තද සුදු පැහැදත් ඇත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි බෝසත්ත්වයේ මේ කල්ප කෝටි වාර ගණන් පෙර මනුලෝපන් කල්හි මිත්‍යා ජීවෙන් තුරෝ විසිය කිසිදාක තරාදීන් වංචා නොකොළේ මිනුමේ වංචා නොකොළේ තැටියෙන් වංචා නොකළේ අල්ලස් නොගත්තේ කිසිවෙකුට වංචා නොකළේ බොරුදේ සැබෑදේ ලෙස පෙන්වා නොවැරටියේ කූට ප්‍රයෝග නොකළේ සිඳීම් වදබන්ධන ගම්පැහැරීම් මම්පැහැරීම් සැහැසිකම් නොකොළේ එපිනෙන් හි බොහෝ වාර ගණන් දෙවුලු පනේ බලන්ට පංච වෙළදාමෙන් වැළකිලා හිටියා. මස් වෙළදාම අවි ආයුධ වෙළදාම මේ වගේ වෙළදාම් වලින් වැළකිලා හිටියා. තරාදි වලින් කිරලා මේ වගේ වංචා කළේ නැහැ. ඒ වගේ උන්වහන්සේ මේ සියලුම දේ සිද්ධ කරා. ඒව මහා පින්කම්. ඉතින් දෙව්ලොවෙන් චුත මනුලෝපන් තථාගතයන් වහන්සේගේ දත් සමලෙස මුතු කැටවල් සමලෙස පිහිටියා. තද සුදු පැහැයෙන් බැබළුණ බලන්න දන්ත ධාතුන් වහන්සේ කී පාරක් ඔවුන් විනාශ කරන්න හැදුවද? හැබැයි විනාශ කරන්න බැරි වුණා. ඇයි ඒ? උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ තේජාන්විත භාවය අදටත් පවතිනවද නැත්ද? අදටත් පවතිනවා. ඉතින් මේ මහා පුරුෂ ලකුණු දෙකින් තැනැත්තා බුදු බව ලද විට බුදුන්ගේ පිරිවර ඉතා පවිත්‍ර ගුණ ඇත්තව කවදාවත් සාරිපුත්ත මග්ගල්ලාන ආනන්ද නන්දරාහුල බක්කුලාදී මහරහතන් වහන්සේ ගුණයෙන් පිරිහුණේ උන්වහන්සේ පවිත්‍රයි. පිරිසුදු අඟුලිමාල මහරහතන් වහන්සේ හරියට වලාකුළු වලින් මිදිච්ච පුන් සඳක් වගේ බැබළුණා. වරදින් මිදුණ පවිත්‍රත්වයට පත් වුණා. මේ සියලු බුදු පිරිස පවිත්‍ර ගුණ ඇත්තෝය. අද උනත් බලන්න සිල්වත් ගුණවත් උත්තමේ මොනතරම් ගුණෙන් යුක්තද? ශාන්තව ගමන් කරන ඉරියව් පවත්වන භික්ෂූන් වහන්සේලා අදටත් නැත්ද? අදටත් ඒ ගුණ ධර්මම වඩන අය නැත්ද? ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අනුවම යන මහා පුරුෂයන්. ඉතින් ඒ මය මහා පුරුෂ ලක්ෂණයන බුදුරජාණන් වහන්සේට පිහිටපු නිසා නේද අද පවයි භික්ෂු භික්ෂුණී පාසක පාසිකා කියන පිරිස තුල ඒ පිරිස අනුව යන මහා සංඝ පරම්පරාවක් හැදිලා ඒ පිළිවෙතම පුරාගෙන ඉන්නේ. ඒ මගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාම. මෙසේ සසරේ බොහෝ පින් කරන ලද අප මහ බෝසතාණන් වහන්සේ කයි මහා පුරුෂ ලක්ෂණ 32ම අඩුවක් නැතිව පිහිටා තිබුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම වීතරාගී බවට පත් වුණා. රහන් සම්මා සම්බුද්ධයි, වෙච්චාචරණ සම්පන්නයි, සුගතයි ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සාන, බුද්ධ භගවා. මේ මහා පුරුෂ ලක්ෂණ අයිති වෙන්නේ උන්වහන්සේගේ භගවා බුදුගුණයටයි. මේ භගවා බුදුගුණේ මහා පුරුෂ ලක්ෂණ 32 අච්චර්ය භාග්‍ය, ශ්‍රී භාග්‍ය, අස භාග්‍ය, ධර්ම භාග්‍ය, තිති භාග්‍ය, මේ වගේ පංච භාග්‍ය ගුණෙන් යුත් වූ
අපගේ භාග්‍යවත් උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ. ඒ වගේම උන්වහන්සේට තවත් පිටියා 80ක් අනුව්‍යංජන ලක්ෂණ. ඉතින් මොන තරම්ම සුන්දර සිරුරක්ද භාග්‍යවත් උන්වහන්සේට පිටියේ. බලන්න උන්වහන්සේ ගැන හිත හිතා සතුටු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ එක ස්වභාවයක් පවා හිතලා පුදුමාකාර විදියෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ භාග්‍යවත් අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.